आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या हरिदे हरिटम की ने सियत प्रधान प्रवृत्ति विकास व्यय आरंभ बने मम उद्देश्य निट में गिदर है प्रथम इन अवधाने पुत सिरस्थल वेत है बसनाहिर पलाते पहाश्वेनिय सामान्य पेले सह उसस पेले मार्तु मास पहलु सनदा आरंभ करीमट पियवर बसनाहिर पलाते सेसु श्रेणी संदहा पासल आरंभ करीम अप्रैल 19 वनदा दक्वा कल्याई हादिसिये ऐद वैटुनु रंजन हर्षन रंजन सेल्फियट इड दुन अंगुनकोल पैलेसे जेलर वरेगुगे वैट तहनम वेल्लवीदियन हमु हिसनुमेति कांता मालसिरुर पिलीबंद तोरतुरु रसा कनावरने वे तरुणिय गहतने कर गेल कपादमायती बावट पाश्चात मरण परीक्षणे दी हेलिवे जनाधिपति कमिशन सभा वार्ता देखा पार्लिमेंटुवट पास्कु प्रहारे पिलिबंद पार्लिमेंटु विवादय हेटी नरंबे सहरांगे बिरिंद सारा इंडियावट पैनगिये बावट पावतिने विश्वासयक पमनाई साक्षी नहे सम कैबिनेट प्रकाशक एमति उदयगम्मम पिलकियाई जनाधिपति तुमनी सेमट आदर्शयक देन्न ओबे वत्कम बेरकम प्रकाश इदिरिपत् करन्न मंत्री एरानगेन इल्लीमक वयस अवुरुदु 19 क तरुणिया कोविड वेलंदी मियायाई प्रथमेन अवधानय देशीय पुवत् वेत मेवन पिट सिरकतव सिटिन रंजन रामनायक महता साक्ष्य लबा गणिम संधा अद पस्सुरुवे कासल वीदिये पिहिटी पुवत्पत् मंडले वेत रगिनेनु लबुवा एहिदी रंजन रामनायक महताट नोसितु अकर तब्बेकट मुहुनु दीमटई सिदुवुने රංජන් රාමනායක මහතා විසින් පුවත්පතකට විරුද්ධව පැමිණිල්ලක් යොමු කර තිබෙනවා. එම පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද දින සිදු කෙරුණා. ඒ කොළඹ කාසල් වීදියේ පිහිටි පුවත්පත් මණ්ඩලයේදී. පසර 3:30ට පමණ සාක්ෂි විමසීමේ නතරව පුවත්පත් මණ්ඩලයේ සිට රංජන් රාමනායක මහතා නැවත බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාවේදී හදිසියෙම රංජන් රාමනායක මහතා එම ස්ථානයේ ඇද වැටීමකට ලක් වුණා. එම අවස්ථාවේදී ෂණිකව ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් රංජන් රාමනායක මහතා ඔසවාගෙන බස් රථයට රැගෙන ගිය අතර එම අවස්ථාවේදී රංජන් රාමනායක මහතාගේ හිතමිතුරන් ඊට දැඩි විරෝධය එල්ල කළා. හරි ගන්න. බස් එක ගන්න. බස් එක ගන්න. පිටතන ආපුවා බලමු. අපි එනවා. මෙතර ඊයේ දින රංජන් රාමනායක මහතා බැලීම සඳහා අඟුරුකුල පැලැස්ස බන්ධනාගාරය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා බන්ධනාගාරය තුලදී රංජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබුණා. එම ඡායාරූපය හර්ෂණ රාජකරුණා මහතා සිය සටහනත් සමගින් Facebook ගිණුමේ සටහන් කර තිබුව අතර ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා. මෙලෙස සිරගතව සිටින පුද්ගලයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සහ එම ස්ථානයේ ජංගම දුරකථනයක් රැගෙන යාම ඡායාරූප ගැනීමට අවසර දීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අඟුරුකොළ පැලස බන්ධනාගාරයේ ජෙලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට සියලුම පුද්ගලයෝ තමන්ගේ අතේ තියෙන ඒ දේවල් නිරාවරණය කළා බන්ධනාගාරයට බාර දී යුතුයි. නමුත් මෙම අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා ජංගම දුරකථනය විශේෂ කාර්ය බලකායේ සෝදිසි කිරීමේදී බාර දීලා නැහැ. විශේෂයෙන්ම මෙහිදී කියන්න ඕනේ මන්ත්‍රීවරුන් අපි බන්ධනාගාරය තුලට ඇතුල් වෙනකොට අපි බොඩි සර්ච් එකක් කරන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම අපි ඒ ගෞරවය අපි රකින්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ බන්ධනාගාර ආරක්ෂා පනතේ හිමි වෙන බලතල අනුව මන්ත්‍රීවරයෙකුට බන්ධනාගාරයේ විසිට් කිරීමට අවස්ථාව තියෙනවා. ඒත් ඒ නිසා අපි මේ අවස්ථාව ලබා දුන්නා. නමුත් අවසනාවට ඉතාමත් කනගාටුදායක ලෙස මේ මන්ත්‍රීවරයා මෙම රැඳවියාගේ ඡායාරූපයක් අරගෙන තියෙනවා. මූලික විමර්ශනයක් මේ වනට සිදු කරමින් පවතිනවා. ඒ අනුව අමුත්තන් පෙන්වීම සිදු කරපු එකපෙළ ජේලවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඒ නිසා ඔහුගේ වැඩතාණන් කිරීමට ලක් කරා මේ වන විට මේ සම්බන්ධයෙන් යම් කිසි දැනුවත් භාවයක් තිබුණා නම් අපි විශේෂයෙන්ම මේ රැඳවියා සම්බන්ධනොත් අපි බන්ධනාගාර ආරක්ෂා පනත අනුව ඒ නීති අනුකූලව කටයුතු කරන්න ඒ අවශ්‍ය පියවර ගන්නවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී රංජන් රාමනායක මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා. රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් පෙනී සිටින්න නීතියේ හමුවේ ඒ වෙනුවෙන් පෙනී සිටින්න පාර්ලිමේන්තුව තුලදී පෙනී සිටින්නත්
පාර්ලිමේන්තුව පිටදී රටේ ජනතාව එක්ක මේ රජයට බලපෑම් කරන්නත් අපි නොපසුබට වෙන්නේ රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් අපි මේ වෙනකොටත් නීති ඉදිරියට ගෙනහිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාට සාධාරණයක් අධිකරණය තුලින් සිදුවේවි කියලා ඇත්තටම සාධාරණී ඉටු විය යුත්තේ කථානායකතුමාගෙන් තා කනගාටුයි කියන්න කථානායකතුමාගෙන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාටවත් විපක්ෂයටත් සාධාරණයක් ඉටු වෙන්නේ කථානායකතුමා කථානායක පුටුවේ ඉන්නකොට වැඩිපුර ඉන්නේ දකුණට බර වෙලා ආණ්ඩුවත් එක්ක බොහෝ කලක් වසාදමා ඇති බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳව අදාළ වූ මාර්ග උපදේශන මාලාව අද නිකුත් වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල පස්වන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණිවල ආරම්භය එළඹෙන මාර්තු මාස 15 වනදා සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ ලිඛිත නිර්දේශය දැන් අපිට ලැබිලා තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මැතිතුමාගෙන් ඒකෙන් අපිට ලැබිලා තිබෙන උපදේශ තමයි මාර්තු 15 වනදා බස්නාහිර පළාතේ අපි ආරම්භ කළ යුත්තේ පාසල් 5වන 11 වන හා 13 වන ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණයි කියා. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කළ යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙන්නේ අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු 5 11 13 අපි ආරම්භ කරනවා බස්නාහිර පළාතේ එන සඳුදා මාර්තු 15 වනදා සෙසු ශ්‍රේණිය සඳහා බස්නාහිර පළාතේ පාසල් අපි ආරම්භ කරන්නේ සඳුදා අප්‍රේල් 19 අප්‍රේල් නිවාඩුවෙන් පසු පළවන ශ්‍රේණියේ පන්ති සඳහා ළමයින් පාසල් වලට ඇතුළත් කරලා තිබෙනවා හැබැයි මේ පන්ති මෙතෙක් දුරට ආරම්භ වෙලා නැහැ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් තුනේම කොළඹ ගම්පහ කළුතර පළවන ශ්‍රේණියේ ළමයින් ප්‍රථම වතාවට පාසල් වලට පැමිණිලා ඒ පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් 19 වන දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ මාර්තු 15 වනේ සඳුදා බස්නාහිර පළාත හැර දිවයිනේ අන් සියලු ප්‍රදේශවල සියලුම පාසල් සියලුම ශ්‍රේණිවල අපේ දූ දරුවන් සඳහා විවෘත වෙනවා වේලවිදියේ ප්‍රදේශයේ ගමන් බෑගයක දමා ගොස් තිබියදී පසුකියදා සවාගත් හිස නොමැති කාන්තා මලසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්ුණා. එෙහිදී අනාවරණය වී තිබෙන්නේ අදාළ තරුණිය ඝාතනය කිරීමෙන් පසුව හිස කඳෙන් වෙන් කර ඇති බවයි. පසුකිය මාර්තු මාස පළවන දා ගමන් බෑගයක දමා පිටකොටුව වේලවිදියේ ප්‍රදේශයට ගෙනවිත් දමා තිබියදී සොයාගත් හිස නොමැති තරුණියගේ මලසිරුරේ DNA සාම්පල ඇගේ මවගෙන් හා ඇගේ සොහොයුරාගෙන් ලබාගත් DNA සාම්පල සමග සැසඳෙන බවට තහවුරු වී තිබෙනවා. එසේම මියගිය අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයද අද පැවැත් වූ අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ ඇය ඝාතනය කිරීමෙන් පසුව ඇගේ හිස කඳෙන් වෙන් කර ඇති බවයි. අදාළ තරුණිය ගැබිණියක් නොවන බවටද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් පවත්වනු ලැබුවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම තැනැත්තියගේ හිස වෙන් කිරීම ඇගේ මරණයෙන් පසුව සිදු කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඇය ගැබිනියක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වී තිබෙනවා. මෙම තැනැත්තිය ආහාරගෙන පැය දෙකක් තුනක් අතර කාලයකදී ඇගේ මරණය සිදු වී ඇති බවට කෙසේ වෙතත් මරණයට හේතුව නිසැකවම සඳහන් කිරීමට නම් එහි හිස කොටස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් කිරීමට අවශ්‍ය බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර තිබෙනවා. එයට හේතුව සමහර විට හිසේ යම් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නිසා. මේ අතර අදාළ තරුණිය ඝාතනය කර ඇගේ මලසිරුර වේලවිදිය ප්‍රදේශයට ගෙනවිත් දමා තිබූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලාගෙන සිටි බවට සැකකිරීම බෑකිය. පොලිස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේදී අදාළ බෑගයේ පොලිස් සාදමා ඇති බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ තෙදින පාර්ලිමේන්තු විවාදය හෙට දිනේදී ආරම්භ වීමට නියමිත අතර අද දිනේදී ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
දෙදස් පහළව ජනවාරි අටවෙනි දිනෙන් ආරම්භ වී දෙදස් දහනමය නොවැම්බර් දාසේ වෙන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දේශපාලනමය පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළවෙනි දෙවෙනි හා තෙවෙනි වැළුම් හා දෙදස් පහළව එකයි පහළොස්වෙන දින සිට දෙදස් දහටේ දොළහයි තිස්සක දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවේ ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ ස්වාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරමි. මේ වාර්තා දෙකේම සාක්ෂි සටහන් අපිට ඕන මොකද ඉදිරියේදී නීති කටයුතු ගන්නව සිද්ධ වෙනවා. මේ සාක්ෂි සටහන් අවශ්‍යයි. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් අපි ලැබෙන්න ඕන මොකද විවාද පටන් ගන්නවා. දැන් නීතිපතිවරයාටවත් මේ සම්පූර්ණ සාක්ෂි එවලා නැහැ. ඉතින් ඒතුවා කොහොමද නඩු දාන්නේ? මේක සම්බන්ධයෙන් අපිටත් මේ සාක්ෂි සටහන් ලබා දෙන්න කියලා ඉල්ලීම කරා. ඔබගේ නමක් තියෙනවා. ඔබ මන් දන්නෝ පක්ෂනායක කමිටුවේදී අපි කාරණේ ඉතා පැහැදිලිව සාකච්ඡා කළා තීරණය කළා හෙට දිනේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදය ආරම්භ කරන්න ඊට පස්සේ තුන්වෙනි දිනයක් වෙන් කරලා හෙට එක දිනයක් ඉන්පසු තුන්වෙනි සතියේ දින දෙකක් වෙන් කිරීමට එකඟ වුණා පසුගිය රජයේ මගින් විශ්‍රාමිකයාගේ ගරුත්වය රකමින් ලබා දීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් වැඩිවීම අහිමි කර ඇති අතර එමගින් දැඩි වැටුප් විෂමතාවයක් විශ්‍රාමිකින් අතර ඇති කර තිබෙනවා රජයේ විශ්‍රාම වැටුපක් මගින් ආවරණය වන සංඛ්‍යාව රටේ සමස්ත වැඩිහිටි ජනගහණයෙන් සීමිත පිරිසක් පමණක් වන බව රජය පිළිගන්නේද එසේනම් මගහැරෙන ලක්ෂ 30කට ආසන්න ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට රජයට වැඩපිළිවෙලක් තිබේද පිළිතුර ඇමතුමා උත්තර දෙනා කියලා අධිකරණ කටයුතු කරේ ඇමතුමා ගිහිලා තියෙනවද ඒකට ඉදිරියේදී උත්තර දෙනවා පසුගිය රජයේ සමයේ අපි කැමැති වුණත් අකමැති වුණත් අනුගමනය කරපු වෙළඳ ප්‍රතිපත්තිය තමයි වක්කඩ ගැඩුවසේ ඒලුම භාණ්ඩ කිසිම සීමාවකින් බාධාවකින් තොරව නිදැල්ලේ රට තුනට ගලා යෑමට සැලැස්සීම ඒ නිසා ගම්බිරිස් කහ උදු කජු සරුංගල් මකන කෑලි වෙසක් කූඩු පවා ආනයනය කළා ආනයනය කළේ හොඳටම විදේශ විනිමය සුපිරි ලෙස තියෙන රටකවක්. එහෙම ආනයනය කළා කන්න බැරි වෙනකොට ගෙවුම් ශේෂය අසමතුලිතතා ඇති වෙනකොට අවසාන මාස 18 දී පමණ සාමාන්‍ය ක්‍රමයට ණය ගන්න බැරි නිසා ගිනි පොලියට ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා ස්වෛරීකත්ව බැඳුම් කර නිකුත් කළා. ඇමරිකාන් ඩොලර් බිලියන 6.5 ණය වශයෙන් ලබාගෙන තියෙනවා. කවදාක්වත් නිදාසින් පස්සේ ලංකාවේ ආණ්ඩුව මේ විදිහට ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා අසාමාන්‍ය පොලියට ණය ලබාගෙන නැහැ ගරු කතානායකතුමනි. ප්‍රණියාවක මැනික් නිදියට අත තියලා මෑණ්ඩුව අද වෙනකොට පෙන්නනවා තමන්ගේ තියෙන කඩාවැටීම අර පැත්තෙන් වන විනාශය කරනෝ කණ්ඩායම් ආවාරංකාරයොන්ට තියෙන සම්පත්ටි උදුර ගන්න පුළුවන් අවශ්‍ය වටපිටාව හදලා තියෙනවා අපේ රටේ දැන් ආර්ථිකය නැවත වරක් හරි ගමන් මාර්ගයකට අවිලා තියෙන බවත් මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි. ඉතින් විදේශ විනිමයේ තිබිච්ච ප්‍රශ්න වලට අපි මුහුණ දීලා තිබෙනවා. රුපියලේ අගයත් අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. අධිකරණයේ විභාග වෙමින් පවතින මේ නඩු තමයි මේ ජනාධිපතිතුමා පත් කරපු පරිගණීමේ කොමිෂන් පාලන පරිගණීමේ කොමිෂන් මමගින් නිදොස් කර නිදහස් කර තිබෙන්නේ. ඔබතුමාලා බොරු චෝදනා කරන්න එපා මන්ත්‍රීතුමා. ඔබතුමාලා තමයි පහුගිය කාලේ මොෂිපර් රත්නමා මන්ත්‍රීතුමා ඔබතුමා මාතෘකාට අනුව කතා කරන්න. මාතෘකාව තමයි අද මේ මාතෘකාවත් එක්ක හැම එකක්ම යන්නේ. ඒ අධිකරණයේ ඉදිරියට යන්න බය අය තමයි මේ කැලෑ කොමිෂන් මගින් නිදහස් වෙන්න යන්නේ. මේ තනිකරම මේ ගිය ආණ්ඩුවේ කරපු දේවල් තමයි මේ දැන් කියන්නේ. අංජන රාමනායක ශානි අපේසේකල එකතු වෙලා කරපු දේවල් නීතියක් තිබ්බද මේකේ? අපේ කාලේ නෙමෙයි දැන් ඒ කාලේ විරුද්ධ වෙන්නේ තිබ්බ. ඔබතුමාලා තමයි මේ සම්පූර්ණ මේ තත්ත්වෙට පත් කරේ. අද උදේ දේශපාල उल्लंघन තත්ත්වෙට ලංකාව ගේන්න උවමනා කරලා තියෙන්නේ මොන හරි දෙයක් අල්ලගෙන ලංකාව ඇතුලේ තියෙන කාරණා එළියට ගන්න තමයි මේ අවශ්‍යතාවය තිබෙන්නේ දැන් පාස් කොමිෂමේ මොනවද තියෙන්නේ දැන් මෛත්‍රීපාල සිරිසේන දරාදපත්තුමා ඇතුලේ මේ අවස්ථාවේ හිටපු නිලධාරීන්ට වලක්වා නොගැනීම ගැන තීන්දුව తీරන අරන් තියෙනවා එතකොට මේකේ කරේ කවුද කියලා හොයාගන්න කටයුතු කරලා තියෙනවා කවුද දඩේම ඇටව්වේ කවුද දුවක්කෝ බැන්නේ කියලා කිසිම තීන්දුවක් තීරණයක් නැහැ අපි පැහැදිලිවම දන්නවා අපිට පැහැදිලි සැකයක් තියෙනවා මේක පිටිපස්සේ දේශපාලන හස්තියක් ඉන්නවා මේක පිටිපස්සේ ව්‍යාපාරික පැලැන්තියක් ඉන්නවා කියලා පැහැදිලි සැකයක් අපි ගාව තියෙනවා හදලා තියෙනවා වඩලා තියෙනවා කිරිපොල තියෙනවා ඒ කිරිපොව අය දැනුවත් හෝ නොදැනුවත් ප්‍රහාර එල්ලුණාද දන්නේ නැහැ මොකද ඒගොල්ලෝනේ දඩේම කරේ තියගෙන කි
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ බෝම්බ කරුගේ බිරිඳ වන සාරා නැමැති කාන්තාව ඉන්දියාවට පලා ගොස් ඇති බවට නිශ්චිත තොරතුරු නොමැති බව සබ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මපිල මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලස්කරි රාජේන්ද්‍ර සහ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශයක් ගන්නවා තාම අපි ඉදිරිපත් කළ නැහැ ඉන්දියාවට. මේ රජය ඒ වගේ ආමන්ත්‍රණයක් දන්නේ නැහැ. සාරා ඉන්දියාවට පැන ගිය බවට විශ්වාසයක් පමණයි තියෙන්නේ. ඒ වගේ තහවුරු කරලා ඉන්දියාවේ සාරා ඉන්න බවට හෝ ඉන්දියාවට සාරා පැන ගිය බවට නිලතොරතුරක් හෝ ඉන්දියාවේ ඇය සිටින බවට නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදු වෙලා නැහැ. ඇය ඉන්දියාවේ සිටින බව තහවුරු වුණොත් අනිවාර්යයෙන්ම අපි ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඇයව ප්‍රශ්න කරන්නට අවස්ථාව ලබා දෙන්න විතරක් නෙවෙයි. ඇය ශ්‍රී ලාංකිකයෙක් නිසාත් නීති විරෝධීව ශ්‍රී ලංකාව පිටව ගොස් තිබෙන නිසාත් නැවත ශ්‍රී ලංකාවට බාර දෙන මේ නමුත් ඇය ශ්‍රී ලංකාවේ නීති විරෝධීව ඉන්දියාවට පැන ගිය බවට දැනට විශ්වාසයක් නිසා තහවුරු වුණු තොරතුරක් නැහැ. පාස්කු ප්‍රහාරය මර්ජනය කළ දෙනා කොමිෂන් සභා වාර්තාවක අඩංගු වන්නේ නිර්දේශ පමණයි. ලංකා ඉතිහාසයේ කවදාකවත් කිසිම ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරිපත් කර නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කළා නැහැ. මේ නිර්දේශ කොටස් දෙකක් තියෙනවා. නීතිමය නිර්දේශ සහ දේශපාලන සහ සමාජීය නිර්දේශ. නීතිමය නිර්දේශ යම් ගායකට නඩු පවරන්නේ නිර්දේශ කළා තිබුණොත් ඒ අනිවාර්යයෙන්ම නීතිපතිවරයාට යොමු කරනවා. ඒ තැනැත්තාට එරෙහිව නඩු පවරනවද නැද්ද කියන කාරණය උදෙක්ම නීතිපති රයාගේ තීරණයක් මිස ඒට වෙනත් කිසිම කෙනෙක් මැදිහත් නොවන බවට අපි වග බලා ගන්නවා. ලංකාවේ යම් කරෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනවද නැද්ද කියන එක තීරණය කළ හැක්කේ නීතිපතිවරයාටයි. අනිකුත් කාරණා විවිධ අලුත් ආයතන බිහි කරන්න තියෙන නීති සංශෝධනය කරන්න ප්‍රතිපත්තිමය රාමු වෙනස් කරන්න යන ආදි වශයෙන් විවිධ නිර්දේශ ගණනාවක් තියෙනවා. මේ වන විට ජනාධිපතිව පත් කර තියෙන අමාත්‍ය අනුකමිටුව විසින් සලකා බලන්නේ මේ නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද. කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද කියන එක චමල් රාජපක්ෂ සමත්තුමාගේ සභාපතිත්වයෙන් තියෙන අමාත්‍ය අනුකමිටුව විසින් ඉදිරියේදී ජනාධිපතිතුමාට අපේ වාර්තාව බාර දෙනවා. ඒකෙන් කතා කරන්නේ අර නඩු පැවරීමට අදාළ කිසිම දෙයක් එතන කතා කරන්නේ නැහැ. එතන කතා කරන්නේ අනික නිර්දේශ ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද කියන කාරණය පමණයි. මේ පාස්කු ප්‍රහාරය සිදු වුණේ ජනාධිපති කොමිෂන් සභාව ස්ථාපනය කරන ලද්දේ පසුගිය යහපාලන රාජ්‍ය සමයේදී කියන කාරණේ අපි නැවත නැවත සිහිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අපරාජ රජයේ කිසිම මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. ඔවුන් ස්වාධීනව තමුන්ගේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළා. ඒ පරීක්ෂණ වාර්තා විතාම කෙටි කාලයක් තුළ අධිකරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර නීතිපතිවරයාට ලබා දීමටත් අනිකුත් ආගමික නායකින් සිළු දනට ලබා දීමටත් කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් අපි බොහොම පැහැදිලිව අඩිනමින් කටයුතු කරන බව අපි තාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් යටපත් කිරීමට හෝ සැඟවීමට අපරාජ්‍යයට කිසිම කාරණයක් නැහැ. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ රාජ්‍ය ආරක්ෂාව සහ රාජ්‍යපාලනයේ බිඳ වැටීම පිළිබඳව නැවත නැවත සඳහන් වෙනවා. හිදී එම රාජ්‍යපාලනයට සම්බන්ධ වෙලා සිටපු සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගවිය යුතු බවත් බොහොම පැහැදිලිව එම කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. පාස්කු කොමිෂන් සභා වාර්තාවට මේවන විට අයිතිකාරයෙකු නොමැති තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වෙන් සිල්වා මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි. දැන් පාස්කු ප්‍රහාර ගැන කොමිසමක් තිබ්බා. කොමිසමේ වාර්තාව එළියට කරලා තියෙනවා. දැන් ගත්තම කොමිසමේ වාර්තාව අවජාතක දරුවෙක් කියලා කවුරුත් ඔය කියන්නේ. පාස්කු කොමිසම පත් කරේ කවුද? මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිලා ඉන්න කාලේ. එක වෙන පුලන් කාටද පොලිසියට රහස් පොලිසියට ඒ වගේ ඒ සඳහා පුහුණුවක් ලබාගත්තු ඕන කෙනෙක්ගෙන් කට උතර ගන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් යන්න පුළුවන් සැඟවිලා තොරතුරු ගන්න පුළුවන් ආයතනයකට ඒක ඕන හැබැයි රහස් පොලිසිය ලව්ව මේක හොයන උනට කොමිසමක් දාලා මොකද කරේ ඇත්ත ගත්තොත් එහෙම ගෙව්ව වෙනුවට කරේ මොකද්ද මේ පිළිබඳ කිසි අවධානයක් ගසාගෙන නිසා මේ පාස්කු ප්‍රහාරේ කවුද අයිතිකාර කවුද මේක මෙහෙයුවේ මේක සහරන්ගේ තනි තනි වැඩ ඒක උඩින් කවුද හිටියේ ඒ මොකක්වත් තොරතුරු අදුගාන මේ වගේ එකක් නැවත එන එක වළක්වන්න ඕන කරන මූලික දේවල් ටික හොයාගන්න නැහැ. ඒ නිසා තමයි අද කාදිනතුමා ඇතුළු කතෝලික ප්‍රජාතන්ත්‍රය සිද්දලා තියෙන කළුකොඩි දා. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අන්තර්ජාලයට කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය වන www.slwpc.org අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අන්තර්ජාලයට එක්කිරුණා. ජාත්‍යන්තර කාන්තා දිනය 2021ට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය මෙම නිල වෙබ් අඩවිය එළිදක්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 දී පැවති මෙම උත්සව අවස්ථාවට කථානායක මහින්ද යපාබේ වර්ධන මහතා දෙක්ව සිටියා. සමගි ජනවල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු එම සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙබ් අඩවිය එළිදක්වන අවස්ථාවට එක්ව සිටියා. මේ අතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සමග මුදල් අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරයා ඊයේ දින සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන ලෙසයි. විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීම පිළිබඳ සලකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙන්නේ. සාගර සම්පත් විශ්වවිද්‍යාලය සඳහා වන ව්‍යාපෘතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානයකට ලක්ුණා. එම විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ඊට යාපත ප්‍රදේශයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ. මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත්‍රමත් කබ්‍රාල් මහතා ඇතුළු නිලධාරීන් රසක් එක්ව සිටියා. සියලු දෙනාට ආදර්ශයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දීමට කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරානි වික්‍රමරත්න මහතා ඉල්ලීමක් කරනවා. එයද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මම යලු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා අලුත් ඔබතුමා ආදර්ශයක් වෙන්න ඔබතුමා ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය රටටම ප්‍රසිද්ධ කරන්න දේශපාලනයට අලුතෙන් ආවේ ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය රටටම හෙළි කරන්න ඔබතුමා එක කළොත් එතකොට ඒක ආදර්ශයක් වෙනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම ඒ විතරක් නෙමෙයි මම කියනවා චන්ද්‍රිකා කුමාරණතුංග වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන් ඒ අය දේශපාලනයට එනකොට මුලින්ම එනකොට ඒ අයගේ එදා වත්කම් බැරකම් ප්‍රකාශයත් හෙලි කරන්නට ඕනේ. එතකොට තමයි ජනතාවට දැනගන්නට පුළුවන්. එදා එකයි අද එකයි සසඳනකොට වෙනසක් තියෙනවා නම් ජනතාවට පුළුවන් ඒකට අහන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට මේක කරුණාකරලා විස්තර කරලා දෙන්න. ඉතින් මේ ආදර්ශය උඩින්ම ආව. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ටම ඒක කරන්නට වෙනවා අපේ රටේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී මේ ලෝකේ එක රටවකවත් වෙච්ච නැති සිදුවීමක් සිදු වුණා ඒ තමයි ඒ ජාත්‍යන්තර කාන්තා දිනයේ වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි ගිය කාන්තාවන්ට මහා ප්‍රහාරයක් එල්ල කරා රජී ඉතා කනගාටුයි ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් ඇත්තටම රජේ ගෙනියන වැඩපිළිවෙල මොකද්ද අඩුගානේ කාන්තාවන් වෙනුවෙන් ඇමතිවරියා කාන්තාවකට අමාත්‍ය ධූරය ලබා දෙන්න කටයුතු කරන්න. ඉතා කනගාටුයි. රජය කාන්තා අමාත්‍යංශය කාන්තාවකට ලබා නොදීම පිළිබඳව ඉතා කනගාටුදායක තත්වයක් පත් වෙනවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් කිසිදු ජනාධිපතිවරයෙකු දුෂ්කර ගම්මානවලට ගොස් ජනතාවගේ ගැටලු සාකච්ඡා නොකළ බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපේ රටේ හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මේ දුෂ්කර ගම්මාන වලට ගිහිල්ලා ගමේ මිනිස්සු හම්බෙලා ගමේ ප්‍රශ්න විසඳලා නැහැ. ගම සමග පිළිසඳර වැඩසටහනට එතම උදේ 9ට වාඩි වෙන්නේ. කහට තේ එකක් බීලා ඊළඟට කොළඹ ගෙදර ඇවිල්ලා කෑම වේලක් කනකම් බඩගින්න ඉඳගෙන වැඩ කරන නායකයෙක්. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ අලුතෙන් වැඩ කරන්න පොහුණු වෙන්න අවශ්‍ය නැහැ. මුදා නිලධාරියෙක් හැටියට ඉරමිනියා ගාල්ලාස්සේ ගිහිල්ලා කටුබඳුරු ආස්සේ ගිහිල්ලා එදා ත්‍රස්තවාදීන් විරුද්ධව යුද්ධ කරලා බඩගින්න ඉඳලා යුද්ධ කරනකොට කැලේ රිංගපුවාම බඩගින්න හොඳට හුරු වෙනවා ඒ වගේ බඩගින්න හුරු වෙච්ච ඕනම දුෂ්කර තත්වයකට මුහුණ දෙන්න තමගේ ජීවිතේ හැඩගහගත්ත නාගේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩු කාල සීමාව තුළ විවිධ ජාතීන් වල කණ්ඩායම් එකතු කරගෙන යහපාලන ඉස්සරහට ගෙනියන්න බැලුවා මිසක් ජාතික ආරක්ෂාව පිළිබඳ බැලුවේ නැහැ. ඒ නිසා වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛ රාජකාරිය ප්‍රමුඛතම රාජකාරිය පාස්කු වාර්තාව නෙමෙයි. ආණ්ඩුවේ තියෙන රාජකාරි වලින් ප්‍රමුඛ එකක් පමණයි පාස්කු වාර්තාව කියන්නේ. රටේ ප්‍රධානම දේ තමයි ජාතික ආරක්ෂාව. අනේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේදයන් රහස්‍යභාවයන් රකින්න ගමන් තමයි පාස්කු වාර්තාව පිළිබඳ විමර්ශනය කරන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන් සිංහල අලුත් අවුරුද්ද කලින් දැනට තමන්ගේ ගමට තමන්ගේ ගේ ඉස්සරහට විදුලිය ඇවිල්ලා කනෙක්ෂන් එක ගන්න බැරි කවුරු හරි ඉන්නවනම් කණුවක් දෙකක් දාලා විදුලිය ලබා ගන්න ඕනේ කියලා කියන කෙනෙක් ඉන්නවනම් අපි
සිංහල අවුරුද්දට කලින් මේ සියලු දෙනාටම නොමිලේ අපි විදුලිය ලබා දෙනවා සම්බන්ධ කිරීම සඳහා යන රුපියල් 15000 අපි අය කරන්න ජනාධිපතිවරු අගමැතිවරු බාප්පල පුතාල ලොකු තාත්තල මහප්පල ඔක්කොම ඉන්නෝ කැබිනට් මණ්ඩලේ හැබැයි හම්බන්තොට මිනිස්සුගේ ඡන්දයෙන් පත්ලා ආපු මේ නායකයොන්ට වල් සපුගල ගොවිින්ගේ ප්‍රශ්න විසඳන ගැසට් එකවත් ගහගන්න බැරි වෙලා තියෙනවා එහෙමනම් මේ ආණ්ඩුව කිසිම වැඩපිළිවෙලක් නැති ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් කියලා රටේ ජනතාවට තහවුරු කළ ඉවරයි මේ කෙටි කාලයක් ඇතුළේ ගම සමග පිළිසඳ රක්ෂිත වනාන්තරවලට ඒවා පිළිසකර කරන එමනම් පරිසර විනාශිත උදාහරණයක් සමාන වචනයක් අහනකොට දැන් කියන්න පටන්ගෙන තියෙනවා ගම සමග පිළිසඳරක් කියලා. ඒ තැනට අවිල්ල තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ ආවල් දින ආවල් වෙලාවට පාස්කු ප්‍රහාරය එල්ල කරනවා කියලා හොඳටම දැනගෙන නිරාවුද අවිහිංසක මිනිසුන් 277 දෙනෙක් මරුමුවට පත් වෙනකන් කිසිවක් නොකළ පිරිසක් මේ මනුස්ස ජීවිත බේරා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගතයෙන් රජයේ දරන උත්සාහය ලඝු කොට තකලා ඒ පිළිබඳ විවිධ කතන්දර කීමගෙන මට හරි අමාරුයි හිතා ගන්න. එලෙස ආසාද නිවි මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. එලෙස මිය ගිය පුත්‍රයන් අතර වයස අවුරුදු 19ක තරුණියක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරස් ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 19ක තරුණියක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරස් ආසාදනයේ වූ නව රෝගීන් 344 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 65ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 50 හතරක් ගාල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 47ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 168 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. COVID-19 වෛරසයේ මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන කිරීම අදත් සිදු කෙරුණා. මේ අතර මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සොය නිරෝධාහනය සඳහා යොමු කර ඇති සිසු සිසුවියන් සිව් දෙනෙකු රැගෙන යාමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්ට පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයකට පුද්ගලයෙකු විසින් පහර දී ඇති අතර මේ හේතුවෙන් අදාළ ගිලන් රථයේ ඉදිරිපස වීදුරුවට අලාභහානි සිදු වී තිබෙනවා. පහර දුන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි අම්බලන්ගොඩ පොලිසිය කටයුතු කර ඇත්තේ. පාතගම ඉදලා තමයි අරගෙන ආවේ ධර්මාශෝකයට. ධර්මාශෝකෙන් ළමයා බස්සනකොට තමයි ගෙන්නේ. එකපාරටම පොළු පාර ගහලා ඉස්සරහට ගියා යා. කොවිඩ් වෛරසයේ හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේදී විදේශ සංචාරකයන් පැමිණීම වැඩිවීමත් සමග කොවිඩ් වෛරසයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මූලිකත්වය දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද පැවැත්තුණා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වන කරුණු 8ක් පිළිබඳ අවධානය යොමු කරමින් මේදී සාකච්ඡා වූ අතර ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශීය සංචාරකින්ගේ විශාල ඉල්ලුමක් තිබෙන බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සහ හෝටලයට අනුයුක්ත වෛද්‍යවරයෙකුගේ සහභාගීත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර දෙන ලෙසයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඉල්ලා සිටියේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණියාරච්චි මහත්මිය මෙහිදී පෙන්වා දුන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය කරනු ලබන පියවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට හා නිර්ණායකයන්ට ප්‍රමුඛත්වය ලබා දී ඒට අනුගත වෙමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් කටයුතු බවයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල අවාසනාවන්ත තත්ත්වයකට පත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂය සභාපති වජිරාභයවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ මුලින්ම කිව්වේ එන්නත් වැඩසටහන යටතේ 2021 ජූනි මාසෙ වෙනකොට 70%ක් මිනිසුන්ට එන්නත ලබා දෙනවා කියලා. නමුත් මාර්තු 7 වෙනි දින වෙන විට එන්නත ලබා දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ 724,278කට පමණයි. අපිට අහන්න තියෙන්නේ රජයේ මෙම එන්නත් ගෙන්වන්න ඖෂධ සමාගම් සමග ගිවිසුම් මත්සන් කරන්න පරක්කු කරන්නේ ඇයි කියලා. සෞඛ්‍ය නිර්දේශයට අනුව සති 12ක් තුල දෙවන එන්නත ලබා දීමට තිබෙනවා. ඒ ලබා දීම රජයේ අපෝසත්ව ඇති බව මේ මොහොතේ අපිට පැහැදිලිව
කියන්න පුළුවන්කම තිබෙනවා. රජය කොහොමද අපට තහවුරු කරන්නේ දෙවන එන්නත නියමිත වේලාවට ලබා දෙන්න පුළුවන් කියලා. මේ මොහොත වෙනකොට ඉතාමත් අවාසනාවන්ත තැනක තමයි COVID-19 වසංගතයේ එන්නත් ලබා දීමේ ක්‍රියාපිලිවෙත ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍යාංශයේ විසින් හැසිරවීමට ආරම්භ කළා තිබෙනවා. පෞද්ගලික අංශයට එම තරංකාරීත්වය දුන්නා නම් නැත්නම් ඒ අයට අදාළ එන්නත් ප්‍රමාණයන් ගෙවා ගැනීමට අවසර දුන්නා නම් එන්නත් වලට ලබා ගන්න ටැක්ස් එක හරහා ඒ සඳහා පහසුකම් නොමැති ජනකොටසට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් ජනතාවගේ පහසුව සඳහා ක්‍රියා කරන්නට පුළුවන්කම තිබුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ විවිධ වැඩසටහන් ඊයේ මෙන්ම අද දිනෙත් ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳවයි දැන් අවධානය. රටකී දැයකී ලොවකී ඇය යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය ඊයේ දිනට යෙදී තිබුණා. මෙලෙස කාන්තාවන් දිරිගැන්වීම සඳහා මෙන්ම ඔවුන්ගේ කැපවීම අගය කරමින් දිවයින පුරා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව දැදිගම සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාගේ සංකල්පයකට අනුව දැදිගම කාන්තා සමිතිය විසින් ලෝක කාන්තා දිනයට සමගාමීව නගරයේ පිරිසිදු කරන දිරිය කතකට වටිනා විදුලි උපකරණ රසක් ප්‍රදානය කෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එක්සත් ජනපද රජයේ සහ ශ්‍රී ලංකාවේ සම්පෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ හවුල්කාරීත්වයෙන් පවත්වන ලද නවමු ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනේ එක් අදියරක් ආරම්භ කරනු ලැබුවා. මහනුවර පොලිස් කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශයේ විසින් සංවිධානය කළ ජගත් කාන්තා දින සැමරුම් උත්සවය මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මෙහිදී අඩු ආදායම්ලාභී ගැබිනි මවුරුන්ට රුපියල් 6000ක් වටිනා පෝෂණ මල්ලක් ලබා දීම සහ ත්‍රිරෝද රථ සඳහා ආරක්ෂිත ආවරණ බෙදා දීමක් සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනයක් වන නවලෝක හොස්පිටල්ස් PLC ජාත්‍යන්තර කාන්තා දිනය අද කොළඹ නවලෝක රෝහලේදී සමරනු ලැබුවා. එම අවස්ථාවට ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න, ප්‍රවීණ නිලි යශෝදා විමලධර්ම යන කලාකරුවන් ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරමින් නියෝජිතින් රසක්ත එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් මූල්‍ය ආයතනයක් වන ජාතික ඉදිරි කිරීමේ බැංකුව ශක්තිමත් කාන්තාවක් ශක්තිමත් රටක් යන්න තේමා කරගනිමින් ඊයේ දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ප්‍රධානින් පිරිසක්ද එක්ව සිටියා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මගින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනක් සහ ඊට සමගාමීව සේවා වනිතා ඒකකයේ මගින් සම්පාදිත සිඳුලිය සංගරාව එළිදැක්වීම ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රාණි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සහභාගීත්වයෙන් ඊ දින අත්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රමණාගාරයේදී ඊට උත්කර්ෂවත් අන්දමින් පැවැත් ක්‍රීඩාවෙන් හෙටලොව දිනන්නට මවුබිමේ දස්කම් දක්වන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වලක් සපයමින් රෙඩ්ස්බරි ගෙන එන මවුබිමට වීරයෙක් තුළින් අද හමුවන්නේ මීටර 410 වන ශූරී ඩිල්ෂී කුමාරසිංහ ක්‍රීඩිකාවයි. දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ ලක්මවගේ නාමය රනින් සටහන් කළ සිංකඩ ගල දියණිය ඩිල්ෂී කුමාරසිංහ මවුබිමට වීරයෙක්. මගේ නම දිල්ෂි කුමාරසිංහ. මම ඉන්නේ නුවර දිගන ප්‍රදේශයේ. මම මූලික අධ්‍යාපනය ලැබුවේ වළල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ. මගේ වෙන්ඩ එක මීටර 400-800යි. මම පාන්දර නැගිටිනකොට පවා අම්මා නැගිටලා මගේ කෑම ටික හදලා දෙනවා. ඒ වගේම තාත්තා ගිහිල්ලා දානවා. අම්මයි තාත්තයි මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් ලොකු ශක්තියක්. පාසල් යන කාලේ ඉඳලා ටිට්ස්බරි ඕන්ටබඩ් මීටර දුවනවා. මේ වෙනකොට නව තරඟ වාර්තා 16ක් විතර මගේ නමින් ලියවිලා තියෙනවා. මගේ බලාපොරොත්තුව ඉදිරිය පැවැත්වෙන ආසියානු මළල් ක්‍රීඩා ශූරතාවයට සහභාගී වී ලංකාවට පදක්කමක් ලබා දීම සහ කවදා හෝ ඔලිම්පික් තරගයකට සුදුසුකම් ලබා ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දීම. ජාතික මළල් ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිබලින් සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මවුබිමට වීරයෙක්. අප ඔබෙන් සමු ගන්නවා අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නියලිත හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුලින්. www.sethanews.lk වෙබ් අඩවියට පිවිස වැඩිදුර පුවත් දැනගන්න. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.